මම සමාජ විද්‍යාඥයෙක් වශයෙන් ලංකා සමාජය පිළිබඳව පාඨමාලා 23ක් උගන්වනු ලබනවා. මම මේ අවස්ථාවට සහභාගී වීමට මූලික හේතුව තමයි මේ වර්තමාන ශ්‍රී ලංකා සමාජයේ ගමන් කරන ආකාරය පිළිබඳව තිබෙන දැඩි කලකිරීම. මෙතනදී සමාජ විද්‍යාඥයෙක් විදිහට අපිට කරන්න පුළුවන් දේ මොනවාද? එකක් තමයි කිසිම දෙයක් නොකර පැත්තකට වෙලා ඉන්න පුළුවන්. අනෙක තමයි නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගත්ත, ඒ වගේම මේ රටේ දුප්පත් ජනතාව නියෝජනය කරන පුජ්‍යලෙක විදිහට මේක තමයි සුදුසුම අවස්ථාව අපේ ජාතික කාර්යභාරය ජාති හිසයිසීව දේශ අනුරාගය සහිතව කළ යුත්තේ. මං හිතන්නේ අපේ සමාජය අද පත්වෙලා තියන්නේ රට පත්වෙලා තියෙන ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයක. මේ නිසා උගතුන්ගේ කාර්යභාරය සැබෑ ලෙසම ලබා දිය යුතු අවස්ථාවක් කියලා තමයි මම මේ අවස්ථාවට සහභාගි වුණේ. මම මීට පෙර කිසිම දේශපාලන පස්සේකට සම්බන්ධල කටයුතු කළා නැහැ. ස්වාධීනව මත දරලා තියෙනවා. නමුත් මේ අවස්ථාවේ මම කල්පනා කරා නිහඬව සිටීම ජාති ද්‍රෝහි ක්‍රියාවක්. ඒකට විවිධ හේතු තියෙනවා. මම කල්පනා කරන්නේ අපේ වගේ ප්‍රසස්ස සමාජයක් අතීතේ පවා පැවතුනේ ඉතාම සීමා සහිතයි. අපේ රට කුඩා සමාජයක් වුණාට ප්‍රසස්ස සමාජයක්. මේ සමාජයේ මෙහෙම ගමන් කරන්න බෑ. එහෙනම් මේ ගමන් කරන රටාව අපි සැබෑ ලෙසම නිවැරදි කරන්න ඕනේ. එහිදී සමාජ විද්‍යාඥයෙක් විදිහට මම කල්පනා කරනවා මේ රටේ බහුතර ජනතාව ඔවුන්ට නියෝජනය කරන්න බෑ. People cannot represent themselves. ඒ නිසා අපි බුද්ධිමතුන් විදිහට so we have to represent them. මේ නිසා මම හඳුනගෙන තියෙනවා අපේ රටේ ඉතාම ඛේදදනක තත්වයන්. ඒක සමාජ විද්‍යාවට අනුව නැත්නම් සමාජ විද්‍යාඥයෙක් විදිහට මට පැහැදිලි ලෙසම මේ මූලික වශයෙන් විවිධ තේමාවන් ඔස්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම මත්ද්‍රව්‍ය භාවිතය. අද අපේ රටේ සමහර වෙලාවට මේ මත්ද්‍රව්‍ය ඕන නම් රොටි විදිහට හදලා කන්න පුළුවන්. ඊළඟට මත් වතුර කියන්න තමයි මම කැමති. මත් පැන් කියන්න කැමති නෑ. මත් පැන් කියන එකත් නිග්‍රහාත්මක මේ වචනයක්. ඒක මත් වතුර කියන්න ඕන. අපේ රටේ ප්‍රධාන සමාජයේ නැත්නම් ප්‍රධාන ප්‍රශ්න ඇතිවීමට මූලිකව බලපාලා තියෙන ප්‍රධාන ගැටලුව තමයි මත් වතුර. විශේෂයෙන්ම වර්තමාන යහපාලන හරි වහපාලන හරි යමපාලන හරි මොන විදිහට අපි නිර්වචනය කරත් අද අපිට තේරෙනවා සමහර වෙලාවට වතුර වලට වැඩිය ලාභයි මේ මත් වතුර. දැන් ඇයි එහෙම කළා තියෙන්නේ? එහෙම කළා තියෙන්නේ මේ අයගේ අදූරදර්ශී පාලන තන්ත්‍රය පිළිබඳව ජනතාව නොමග යවීම. එහෙම නැත්නම් ජනතාවට යථාර්ථය අවබෝධ කර ගැනීමට තියෙන අවස්ථාව නමග හරව ගැනීම. ඊළඟට තිබෙන ප්‍රධාන ගැටලුවක් විදිහට අපි දන්නවා වීරකියාව, ඊළඟට කෘෂිකර්මික වශයෙන් මේ මහත්යතුමා ඉදිරිපත් කරපු කාරණා, ඒ වගේම සෞඛ්‍ය, ඒ වගේම විශේෂයෙන්ම මේ පරිසර දූෂණය. විශේෂයෙන්ම බලය අනිසි විදිහට භාවිතා කළ මේ අනාගත પરම්පරාව වෙනුවෙන් තිබෙන මේ අපේ අතීත මුතුන් මිත්තන් ආරක්ෂා කරපු මේ සම්භාව්‍ය සමාජයේ, ඒ වගේම මේ ස්වභාවික පරිසරයේ තමන්ට කැමැති පරිදි විනාශ කරලා, ඒ වගේම ඒ ස්වභාවික සම්පත් විදේශ රටවලට මේ කිසිම මේ ලැජ්ජාවකින් තොරව මේ විකුණන මේ වකවානුක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි ඒ කාර්යභාරය අනිවාර්යයෙන්ම මේ කළ යුතු අවස්ථාව තමයි මේ අවස්ථාව. ඒ සඳහා මම කල්පනා කරා ඒ සඳහා මොකක්ද මේ කළ යුතු ප්‍රධානම කාර්යභාරය?
මම උගන්නන සමාජ ප්‍රතිපත්ති සහ සැලසුම් කරණය සම්බන්ධින් පාඨමාලාවක්. එහිදී මම දකින්නේ නිදහසෙන් පසුව අපි නිදහසට පෙර මේ හොඳ ප්‍රතිපත්ති තිබුණා. නිදහසෙන් පසුව මේ කිසිම දෙයකට ජාතික වේවා ආගමික වේවා ආර්ථික වේවා මේ කිසිම දෙයකට මේ ස්ථාවර මේ සමාජ ප්‍රතිපත්ති සකස් වෙලා තිබෙන්නේ නැහැ. ඒ සමාජ ප්‍රතිපත්ති සකස් වෙලා තිබුණේ ඒ දේශපාලන පක්ෂවල නැත්තම් ඒ මතිමතාන්තර වලට අනුව. ඒ නිසා මම වර්තමානයේ හඳුනගන්නවා අපේ සමාජයේ ඉදිරියට පවත්වාගෙන යාමට නම් අපිට තියෙන්න ඕනේ ස්ථාවර සමාජ ප්‍රතිපත්ති සකස් කිරීමක්. ඒ සඳහා මෙතෙක් මේ අවුරුදු 70 තුළ මම හිතන්නේ මේ රටේ පාලනයට පත් වුණ අය සැබෑ ලෙස මේ ලංකාවේ බුද්ධිමතුන්ගේ හැකියාවන් හඳුනගෙන නැහැ. මම එහිදී හඳුනගන්නවා මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මුල් වී ආරක්ෂා කර තිබෙන මේ වියත්මගට හැකියාව ලැබිලා තියෙනවා මෙන්න මේ අතීතයේ සිදුවුණු අත්වැරද්ද සකස් කරන්න. ඒ යටතේ වියත්මග වටා විශාල බුද්ධිමතුන් පිරිසක් දේශය පිළිබඳව හැඟීමක් තියෙන ඒ වගේම ජාතික අධ්‍යාපනය ලබාපු ඒ වගේම මේ රටට ආදරය කරන විශාල විද්වතුන් පිරිසක් මේ චින්තනය වටා එක් රැස් වී තිබෙනවා. මං හිතන්නේ අපිට හොඳම ප්‍රතිපත්ති ඒ කියන්නේ දිගුකාලීන අපි කියන්නේ මෙතනදී දරණීය විදිහට සමාජ ප්‍රතිපත්ති සකස් කරොත් තමයි අපේ රටේ සංවර්ධනය කිරීම සඳහා මූලික පදනම සකස් වෙන්නේ. මං හිතන්නේ මේ වියත්මග වටා අන්නේ පදනම සකස් වෙලා තියෙනවා. අන්නේ පදනම සකස් වෙලා තියෙන නිසා මම මෙතෙන්ට පැමිණි ඒ සඳහා මහජනතාව සැබෑ ලෙසම දැනුවත් කළා. ඒ වගේම මේ වියත්මගට සම්බන්ධ නොවූ බුද්ධිමතුන් මේ වියත්මග වටා සංවිධානය කළා අනාගත ශ්‍රී ලංකා සමාජය සෞභාග්‍ය සමාජයක් බවට පත් කිරීමට. ඒ සඳහා මං හිතන්නේ සැබෑ නායකත්වය සැබෑ හැඟීම තිබෙන පුජ්‍යලෙක් විදිහට මම හඳුනගෙන තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මොකද එතුමා මේ අවුරුදු 30ක් තිබුණු යුද්ධයේ සාර්ථකව අවසන් කිරීමෙන් පසුව මේ රටේ සැබෑ සංවර්ධන කටයුතු කළ යුතු ආකාරය ඔහු ක්‍රියාවෙන් ඔප්පු කරපු පුජ්‍යලෙ නිසා.